इंटरमीडिएट माइक्रो इकोनॉमिक थियरी अब देंगे ये देश टीने पशु की विभाग प्रश्न हा आधार से पस साक्षात्कार वर मम्मी तोरा गन्ने प्रश्ने प्रश्नांक विषय है प्रश्नांक विषय है कोटस देखा ही थी इन्हें पहले भी कोट से लिया हमने किसी हम निष्पान साधक के समस्त इपयुम है किसी हम निष्पान साधक के समस्त इपयुम संक्राम इपे मुलिम पमनक समन्वित विह के संक्राम इपे मुलिम पमनक समन्वित विह के किसी दही विस्तर कराना किसी हम निष्पान साधक के समस्त इपयुम संक्राम इपे मुलिम पमनक समन्वित विह के कैसे दाई विस्तर करना लाकुनो खाया आया है ना इतना देवी कोट से बांड वेलंद पोले एकाधिकारी हा බාණ්ඩ වෙළඳපොළ ඒකාධිකාරී හා බාණ්ඩ වෙළඳපොළ ඒකාධිකාරී හා ශ්‍රම වෙළඳපොළ ඒකාධිකාරී ශ්‍රම වෙළඳපොළ ඒකාධිකාරී වන තත්ත්වයක් තුළ श्रमिक के आट गेवन वैटुप वड़ा असाधारण वे श्रमिक के आट गेवन वैटुप वड़ा असाधारण वे कमान है पहली कराना पहली कराना लकुना में है किसी हम निष्पान पलवी कोट से आया हमने किसी हम निष्पान साधक के कर अभी तक तो में श्रम प्रमाण है मैं पैतृवैटु पर किसी हम निष्पान साधक के कसैपियों में पूर्ण नाम में नाम पूर्ण नाम में नाम इतनी साधक ही में अत्यंत श्रमिक या बलापुरुष प्रमाणे में और लेबेंड सा मूल पे ही संक्रामी पे में संक्रामी पे में खालीन कथा कर प्रश्न कर अनित पैक मेम लिया किसी हम निष्पान साध के कर किसी हम निष्पान साध के कर किसी हम निष्पान साध के कर සංක්‍රාම ඉපෙයිම් යනු
निष्पादन साधक पवत्ना भावित ही निष्पादन साधक पवत्ना भावित ही रंधवा तबागे निमसुदहा रंधवा तबागे निमसुदहा अपेक्षा करु लबन अवम मिलवे अपेक्षा करु लबन अवम मिलवे එම මිල ඉක්මවා ඔහුට සාධක වෙළඳපොළෙන් එම මිල ඉක්මවා ඔහුට සාධක වෙළඳපොළෙන් ලැබෙන මුදල ආර්ථික වතුකුලියයි ආර්ථික වතුකුලියයි ඊළඟ කරුණු ලියන්න किसियम निष्पान साधक सेप्यूम किसियम निष्पान साधक सेप्यूम किसियम निष्पान साधक सेप्यूम पूर्ण नम्मेनम साधक हिमिया बलापुरुत्तुर मुदलम साधक हिमिया बलापुरुत्तुर मुदलम ओट साधक वेलंद पुलें लेबिन बेवी එම සාධකයේ මුල් පෙරින් සංග්‍රාම ඉපීම් වලින් සමන්විත වේ සංග්‍රාම ඉපීම් වලින් සමන්විත වේ අදින වේ हरे आयान पड़ी पहले गिरी मम्मा कर आयान प्रश्न दीला तीन अट्ठा देवी को दीला तीन मेन मेहम बांड विलंद पुल एकाधिकारी हा श्रम विलंद पुल एकाधिकारी अवस्था साधक कट तीर्ण वेट पर इताम असाधारण कर गया ये ऐ के बल बांड विलंद पुल एकाधिकारी वेला श्रम विलंद पुला साधक विलंद पुला एकाधिकारी अवस्था ये श्रमिक इन लाभ वेट पर इतार्मक असाधारण साधारण वेट पाकर बेने ये ऐ की लहान मिन मिहम है अब पहले भी कराने बेने साधु प्रमाण में व्यक्ति गत्तो एलपी लगामो साधक मिल में व्यक्ति डब्ल्यू की
සාධක වෙළඳපොළ භාණ්ඩ වෙළඳපොළ පුර තරංකාරී වෙනකොට භාණ්ඩ වෙළඳපොළ පුර තරංකාරී වෙනකොට MRPට වඩා VNP ඉහළයි. VNP ඉහළයි. ඒ වගේම සාධක වල ඔබ සරලකාවක් උනක් කමක් නැහැ. ඔයාලා නැත්තම් හැමතැනම පටලවාගනි. මෙහෙම වෙන්න පුළුවන්. මේක MRP මේක VNP සාධක වල බලනත්නම් ශ්‍රම වෙළඳපොළ ඒකාධිකාරී වෙනකොට මේ සැපයුම් වක්‍රය ඒ වගේම අපිට පෙන්වන්න පුළුවන් මේ MFC වක්‍රය මෙතනදී මෙන්න මෙතනදී තමයි සමතුලිතය තීරණය වන්නේ W එක කියලා නැත්නම් අපි R එක කියලා මෙතෙන්දී ශ්‍රම ප්‍රමාණය තීරණය වෙනවා L එක කියලා ඌට ගෙවන්නේ මෙච්චරයි වැටු සැපයුම් වක්‍ර ගන්න උදේ වැටු ගෙවන්නේ W එක නමුත් ඔහු නිෂ්පාදකයක් ලබා දෙනවා මෙන්න මෙච්චර ප්‍රමාණයක් V එක අපි ගත්තොත් මේ දුර AEB AEB මේ ටික ඒකාධිකාරී සූරාකෑම භාණ්ඩ වෙළඳපොළ ඒකාධිකාරී වීම නිසා ඒකාධිකාරී සූරාකෑම සාධක වෙළඳපොළ ඒකාධිකාරී වෙනවා කියලා කියන්නේ සාධක මිලදී ගන්න ඉන්න එක්කෙනා භාණ්ඩ වෙළඳපොළ නම් භාණ්ඩ විකුණන්නේ එක්කෙනයි ඒක භාණ්ඩ වෙළඳපොළ ඒකාධිකාරී සාධක වෙළඳපොළ ඒකාධිකාරී කියලා කියන්නේ සාධක මිලදී ගන්න ඉන්න එක්කෙනයි එයාට කියනවා ක්‍රේකාධිකාරී කියලා. ඒතර මේ සූරකෑම ක්‍රේකාධිකාරී සූරකෑම. ක්‍රේකාධිකාරී සූරකෑම. සාමාන්‍යයෙන් කලින් කිව්වම භාණ්ඩ වෙළඳපොළ පුර තරංකාරී තත්ත්වයක් ඇරෙත්තේ මේ සූරකෑම විතරයි තිබුණේ. සාධක වෙළඳපොළ පුර තරංක සාධක වෙළඳපොළ ඒකාධිකාරී වෙනකොට සූරකෑම් දෙකක් තියෙනවා. සාධක වෙළඳපොළෙන් ක්‍රේකාධිකාරී සූරකෑම් තියෙනවා භාණ්ඩ වෙළඳපොළෙන් ඒකාධිකාරී සූරකෑම් තියෙනවා. මේක තමයි උත්තරයට එන්නේ. ලොකු විස්තරයක් කරන්න ඕන. සමහර පැය දෙක තුනක පැහැදිලි කිරීමක් කරන්න ඕන මේ වක්‍ර පැහැදිලි කළා. ඒවා අපි තීරණයෙන්දි කතා කරලා තියෙනවා. දැන් මේකට උත්තරේ නේ. මෙහෙම ලියන්න. භාණ්ඩ වෙළඳපොළ පුර තරංක උත්තරේ ලියන්න. භාණ්ඩ වෙළඳපොළ පුර තරංකාරී වන විට භාණ්ඩ වෙළඳපොළ පුර තරංකාරී වන විට ආන්තික අයබාර නිෂ්පාදිතය වරද MRP ආන්තික අයබාර නිෂ්පාදිතය වරද MRP පෙන්නුම් කරන වක්‍රයට ඉහළින් පෙන්නුම් කරන වක්‍රයට ඉහළින් ආන්තික වටිනාකම් නිෂ්පාදිතය පෙන්නුම් කරන ආන්තික වටිනාකම් නිෂ්පාදිතය වරද VNP ආන්තික වටිනාකම් නිෂ්පාදිතය වරද VNP පෙන්නුම් කරන වක්‍රේ පිටයි පෙන්නුම් කරන වක්‍රේ පිටයි වෙනම ලියන්න සාධක වෙළඳපොළේ එක් ගණන් කරපු පමණක් සිටින සාධක වෙළඳපොළේ එක් ගණන් කරපු පමණක් සිටින අවස්ථාවක අවස්ථාවක් සාධක වෙළඳපොළ ඒකාධිකාරී හේවත් සාධක වෙළඳපොළ ඒකාධිකාරී හේවත් ක්‍රේකාධිකාරී ක්‍රේකාධිකාරී ක්‍ර
ඒකාධිකාරී තත්වයකි. ක්‍රේකාධිකාරී තත්වයකි. එම තත්වය තුළ අතිරේක ශ්‍රම ඒකයක් මිලදී ගැනීමට අතිරේක ශ්‍රම ඒකයක් මිලදී ගැනීමට වැඩි මිලක් ගෙවීමට සිදුවේ. එම නිසා ශ්‍රම සැපයුම් වක්‍රය එම නිසා ශ්‍රම සැපයුම් වක්‍රය එම නිසා ශ්‍රම සැපයුම් වක්‍රය වමේ සිට දකුණට ඉහළට නගින වක්‍රයකි. ඒකට මුල යන අතිරේක ශ්‍රම ඒකයට ගෙවන මිල අතිරේක ශ්‍රම ඒකයකට ගෙවන මිල අනෙක් ශ්‍රමිකයන්ටද ගෙවීමට සිදුවීම නිසා අනෙක් ශ්‍රමිකයන්ටද ගෙවීමට සිදුවීම නිසා ශ්‍රම සැපයුම් වක්‍රයට ඉහළින් ශ්‍රම සැපයුම් වක්‍රයට ඉහළින් MFC වක්‍රය ගමන් කරයි. මේක අදින් මේක අදින් MFC වක්‍රය ගමන් කරයි. මේක අඳින්න අවස්ථාව තියෙන අකුරු මං ආයි මතක් කරන්න. මේ සාධක විල මේ සාධක ප්‍රමාණය L බිඳුව MFC S VMP MRP A E B W එක R එක V එක ඒකාධිකාරී සූරාකෑම ක්‍රේකාධිකාරී සූරාකෑම ලියන මෙම සටහන අනුව මෙම සටහන අනුව MRP සමානයි MFC වන MRP සමානයි MFC වන ශ්‍රම යෙදවුම් ප්‍රමාණය ශ්‍රම යෙදවුම් ප්‍රමාණය එල් එක වන අතර ඊට අදාළ වැටුප තීරණය වනුයේ
ඊට අදාළ වැටුප තීරණය වෙනුමේ ශ්‍රම සැපයුම් වක්‍රණේ ශ්‍රම සැපයුම් වක්‍රණේ එය W එක වේ. මේ අනුව වැටුප ආන්තික වටිනාකම් නිෂ්පාදිතය ආන්තික වටිනාකම් නිෂ්පාදිතයට ආන්තික වටිනාකම් නිෂ්පාදිතයට පමණක් නොව ආන්තික අයවාර නිෂ්පාදිතයටද වඩා අඩුය. ආන්තික අයවාර නිෂ්පාදිතයට වඩා අඩුය. ඒ අනුව ඒ අනුව ක්‍රයකාධිකාරී සූරාකෑම වන අතර ඒකාධිකාරී සූරාකෑම වේ. ඒකාධිකාරී සූරාකෑම වේ. වෙනම ලියන්න ක්‍රයකාධිකාරී සූරාකෑම ඇතිවනුයේ ක්‍රයකාධිකාරී සූරාකෑම ඇතිවනුයේ සාධක වෙළඳපොලේ අපූර්ව තරංගය පැවතීම හේතුවෙනි. සාධක වෙළඳපොලේ අපූර්ව තරංගය පැවතීම හේතුවෙනි. අපූර්ණ තරඟය කියන්නේ ඒකාධිකාරය. ඒකටම කියන්න ඒකාධිකාරී සූරාකෑම ඇති වෙනුවේ ඒකාධිකාරී සූරාකෑම ඇති වෙනුවේ බාණ්ඩ වෙළඳපොලේ අපූර්ව තරංගය නැත්නම් ඒකාධිකාරය. බාණ්ඩ වෙළඳපොලේ අපූර්ව තරංගය නැත්නම් ඒකාධිකාරය. පැවතීමේ හේතු වෙනි. වෙනම ලියන්න. මෙහිදී ශ්‍රමිකයාට ගෙවන වැටුප ඉතාමත්ම අවාසදායක වේ. මෙහිදී ශ්‍රමිකයාට ගෙවන වැටුප ඉතාමත්ම අවාසදායක වේ. මෙහිදී වෘත්තීය සමිති මෙහිදී වෘත්තීය සමිති වැටුප් ඉහළ දැමීමට ක්‍රියාමාර්ග ගත හොත් වැටුප් ඉහළ දමා ගැනීමට ක්‍රියාමාර්ග ගත හොත් වැටුප් ඉහළ දමා ගැනීමට ක්‍රියාමාර්ග ගත හොත් ක්‍රයකාධිකාරී සූරාකෑම ඉවත් කරගත හැකිවත් ක්‍රයකාධිකාරී සූරාකෑම ඉවත් කරගත හැකිවත් ඒකාධිකාරී සූරාකෑම ඉවත් කරගත හැකි නොවේ. ඒකාධිකාරී සූරාකෑම ඉවත් කරගත හැකි නොවේ. සාමාන්‍යයෙන් ආදර්ශ ප්‍රශ්නයක් හෝ පසුගිය ප්‍රශ්නයකට උත්තරයක් කියලා මම ඔයාලට ගුරු කරවන්නේ ප්‍රශ්නයකට උත්තර ලියන ආකාරය. කිසියම් වූ කෙනෙකුට මේ අපි කතා කරන 25 26 මේ ප්‍රශ්න තේරෙන්නේ නැත්නම් ඉස්සෙල්ලා
අවද අවශේෂයක් විතර වලට බාගට තියෙන. තව ගොඩක් ප්‍රශ්න අපි සාකච්ඡා කරමු. මම ඔයාලට කිව්වා ඉලක්කය ප්‍රශ්න 40ක් දක්වා සාකච්ඡා කරනවා කියලා. දැන් ප්‍රශ්න 26 සාකච්ඡා කරලා ඉවරයි. ඉදිරියට තවත් සාකච්ඡා කරමු. එතකොට මේ ප්‍රශ්න සාකච්ඡා කරද්දී මම ප්‍රශ්නෙට පිළිතුරු පමණයි දෙන්නේ. එතකොට මේ පිළිතුරු ලියාගන්න බලන්න මම කියනකොට සමහර වචන වෙනස් නැයිව හදාගන්න. ඒව නැවත ඔයාලා ලියාගන්නකොට ගැටලුවක් නම් මට එවන්න. මේ වඩාත් තහවුරු වෙන මේ පිළිතුර ඔයාලා සිද්ධාන්ත මේ කොටස් හොඳින් අවබෝධ කරගත් විගසම ඒක හොඳට පැහැදිලි වෙනවා. ඒ නිසා නැවත නැවත කියවන්න, නැවත නැවත කියවල මේක තේරුම් ගන්න. අපි 27 වෙනි ප්‍රශ්නේදී හමුවෙමු.